රැල්ල වෙල්ලට ආදරේ කතාවට ගොඩාක් ආදරේ කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මෙන්න මේ වගේ කාරණාවක් මට ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඒ තමයි මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් ඉතු වෙන්න ඕනේ නම් එහෙනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියන කතාව ගැන තමයි මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන ප්‍රධානම කාරණාවක් බවට පත් කරගත්තේ කියන කතාව. අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට ලොකුවටම අවස්ථාවක් තියාගන්නවා කියන කතාව ගැන තමයි මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන ප්‍රධානම කාරණාවක් කරගත්තේ. දැන් මම ඔයාලට මෙහෙම කියන්නම්කෝ. දැන් ඉතින් වීරවර්ණ මුදලාලි නැති වෙලාවේදී මොන වගේ කාරණාවක් සිද්ධ වෙයි කියලාද ඔයාලට හිතෙන්නේ? ඉතින් අපි ඒ ගැන මෙන්න මේ විදියට කතා කරන්නත් ආසාවක් තියාගන්නවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම කතා කරන ප්‍රධානම කාරණාවක් බවට පත් කරගත්තේ කියන කාරණාව ඉදිරියේදීම සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් ඇති කර ගන්නවා. ඉතින් කොහොම වුණත් මම මෙන්න මේ කාරණාව මේ විදියකට අරගන්න බලාපොරොත්තුවක් තියාගන්නවා කියන කතාව ගැන තමයි අද මම ඔයත් එක්ක මතක් කරන්න බලාපොරොත්තුවක් තියාගන්නේ. ඔයා දන්නවද මෙන්න මේ කාරණාව මෙන්න මේ විදියට මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් ජූටි ඉන්නව නේද? ඉදිරියට ශිවාට නම් සුදුමැණිකි අරගෙන යන්න හිඩක් දෙන්නෙම නෑ කියන කතාව මම මේ වෙලාවේදී ඔයත් එක්ක මතක් කරන ප්‍රධානම කාරණාව බවට පත් කරගත්ත කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට සූදානමක් තියාගන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි මෙන්න මේ කාරණාව මේ විදියට මට ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්න වෙනවා කියන කතාව අද වීඩියෝ එක හරහා මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. කහ දන්නවද ජූට් කොච්චර සටන් කරත් ශිවත් එක්ක හැප්පෙන්න බෑනේ. ඇත්තටම බෙල්ලෙන් අල්ලල ශිවාව ඉක්මනින් කරුවල කාමරයට තල්ලු කරන්නේ ඇත්තටම ජූට්ට පහර දෙන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි කියලා දන්න නිසා. ඉතින් ඇත්තටම වීරවර්ණ කරන දේවල් වලට උදව් කරාට කොහෙත්ම ජූඩ් ගොඩක් පැරදි නැහැ කියලා හිතන නිසා. ඉතින් ඉදිරියට අනිවාර්යෙන් කරවල කාමරේ හිර කරලා දාලා අපි ගියාට පස්සේ දොර අරින්න කියලා සේවිකාවන්ට මේ විදියට ශිවා අනිවාර්යෙන්ම බේරගෙන යයි කියන එක අපිට සාකච්ඡා කරන්නටත් ඉඩකඩක් තියෙනවා කියන කතාව ගැන තමයි මම අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කියන කතාව අද වීඩියෝ එක හරහාම කතා කරන ලොකුම දෙයක් බවට පත් කර ගන්නවා.